විශේෂයෙන්ම ගොවි මහත්තුරුන්ගෙන් ඉල්ලීමක් ලැබුණා. අපේ ග්‍රාමීය ගෙවතුවල එළවලු වගාවේදී තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි වන සතුන් වෙන විශේෂයෙන්ම වල්ලූරන්, ඉත්තෑවුන් සහ හාවුන් වැනි සතුන් මේ එළවලු වගාවට හානියක් සිදු වෙනවා. ඒ සඳහා සුදුසු තාක්ෂණයක් නිරුත්සාහ නිෂ්පාදනය කරලා දෙන්න කියලා ඒ අනුව අපි මේ ඕකේ තාක්ෂණය නිෂ්පාදනය කරා. ඕකේ තාක්ෂණය කියලා කියන්නේ සාමාන්‍යයෙන් බිම් මට්ටමේ සිට අඩියක් අඩි එකහමාරක් උස සිට උපරිමයේ අඩි පහමාරක් හයමාරක් දක්වා ඒ උස පරාසය තුළ මේ වගේ රාක්කයක තබන ලද ව්‍යුහ බඳුන් තුළ එළවලු වගා කිරීම තමයි ඕකේ තාක්ෂණය කියලා කියන්නේ. ඕකේ තාක්ෂණය කියලා කියන්නේ ඕවනි ටෙක්නොලොජි, එහෙම නැත්නම් ධනිහෙන් උඩ භෝග වගා කිරීම. මෙතෙදි විශේෂයෙන්ම මේ මෙවන් රාක්කයක් භාවිතා කිරීම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් මෙවැනි රාක්කයක තබන ලද බඳුනක බර කිලෝග්‍රෑම් 10ක් විතර වෙනවා. එවැනි බඳුන් 32ක් පමණ මේ වගේ රාක්කයක ස්ථානගත කරන්න පුළුවන්. එතකොට සම්පූර්ණ බල කිලෝග්‍රෑම් 320ක් විතර වෙනවා. ඒ හින්දා මේ රාක්කය, එහෙම නැත්නම් මේ ව්‍යුහය ඉතාමත්ම ශක්තිමත් ව්‍යුහයක් විය යුතුයි. ඉරස් පළවෙනිම එහෙම බිම ආසන්නව තියෙන වලල්ල පොළොවේ මට්ටමේ සිට අඩි එකහමාරක් උසින් අපි ස්ථානගත කරනවා. මේකේ විස්කම්භය අඩි 4ක් වෙනවා. ඊට පස්සේ මේ වලල්ලට අඩි 2ක් උඩින් දෙවෙනි වලල්ල ස්ථානගත කරනවා. මේ වලල්ලේ විස්කම්භය අඩි 3ක් වෙනවා. ඊට පස්සේ මේ දෙවෙනි වලල්ලට අඩි 2ක් උඩින් තුන්වෙනි වලල්ල ස්ථානගත කරනවා. තුන්වෙනි වලල්ලේ විස්කම්භය අඩි 2ක් වෙනවා. මෙන්න මේ විදිහට අපිට මේ ව්‍යුහය හදා ගන්න පුළුවන්. මේ සඳහා අපි භාවිතා කරන විශේෂයෙන්ම මිලිමීටර් 20 යකඩ කම්බි 3ක් භාවිතා කරනවා සිරස්ව. ඊට අමතරව මිලිමීටර් 16 කම්බි වක්‍රාකාරව මේ වගේ සකස් කරලා කම්බි 3ක් අපි භාවිතා කරනවා. මේ කම්බි අපි වෙල්ඩින් කරගෙන තාමත්ම හොඳින් සම්බන්ධ කරගන්න ඕනේ. ඊට පසුව මේ සිරස් වක්‍රාකාර ව්‍යුහ මත අපි මේ යටිකුරු T ආකාරයට යම්කිසි සැකැස්මක් නිර්මාණය කරන්න ඕන. මේක සාමාන්‍ය මිලිමීටර් 10 මිලිමීටර් 4 ෆ්ලැට් අයන් වලින් තමයි මේ ව්‍යුහය සාදාගන්නේ. මෙතන මේ යටින් තියෙන ව්‍යුහය සාමාන්‍ය අඟල් 6ක් පමණ දික් වෙන්න ඕන. ඒ වගේ මේ සිරස් ව්‍යුහය සාමාන්‍ය අඟල් 9ක් විතර වෙන්න ඕන. මෙන්න මෙතන තමයි අපි බඳුන් පස්පුර වූ පොලිතැක් හෝ පොලිතින් බඳුන් ස්ථානගත කරන්නේ. මේ යටි T අකුරු හැඩය සහිත ස්ථානයේ මේ ආධාරක නිසා මේ ව්‍යුහය එහාට මෙහාට පෙරලෙන්නේ නැතුව ඉතාමත් බඳු ඉතාම ස්ථාරව තත්ත්වයක තියෙනවා.